මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සුදා දිනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සිහාන රේඩියෝස්සේ බලාපොරොත්තු වන්න පින්න මතක අඩවිය පින්න මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සුදා දිනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සිහාන රේඩියෝස්සේ බලාපොරොත්තු වන්න අතීතය වර්තමානය හා අනාගතය එකට යාකල ජීවිතයේ දුක සතුට වේදනාව එකට කැටි කරගත් සුන්දර මතක පිරී පින්න මතක අඩවිය අංගුට මානසික රෝහලේ ප්‍රධාන බෝඩ් එක දිහා බලාගෙන හිටපු මම වාහනේ හෝන් එක ගැහුවේ තවත් ප්‍රමාද නොවි සේවයට වාර්තා කරන්න තිබ්බ නිසා. ආලෝකා මෙත්නදී අමරසිංහ කොළඹ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබලා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවියක් ලෙස ඉතාමත් සාර්ථක ලෙස අධ්‍යාපනය හදාරලා ඇගේ මුල්ම පත්වීම අංගුට මානසික රෝහලට ලැබුණේ මානසික රෝග වෛද්‍යවරියක් ලෙස ඇ මූලික අධ්‍යාපනය හදාරපු නිසා කුඩා කල සිටම ඇ ඉගෙනුමට උපන් හපන්කම් දැක්කුවා. සියලු සැප සම්පත් හිමි පවුලක ඇය වැඩිමල් දියණියද වුණා. ඇගේ පියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ අතර මව ගෙදර දොර වැඩ බලන් දරුවන්ගේ සෙවණැල්ලසේ ඔවුන් පසුපසම සිටියා. ඇයට එක් බාල සහෝදරියක් සහ එක් බාල සහෝදරයෙක් සිටින අතරම ඔවුන් දෙදෙනාද ආලෝක තරමටම ඉගෙනුමට උපන් හපන්කම් දැක්කුවා. ආලෝක ආලෝක ඩැඩි දැනටත් මම දුවට කියන්නේ මගේ බිස්නස් ටික බලාගෙන ඉන්න කියලා. I don't want my daughter to work in a mental hospital. තම පියා අය කියු ආකාරයට ආලෝකට තරහක් ඇති වුණා. ඩැඩි එතනත් ඉන්න මිනිස්සු. ඩැඩිගේ දරුවෙක් එතන හිටියනම් ඩැඩි වගේම හැමෝම එක විදියට හිතුවනම් අද එතන ඉන්න මිනිස්සුන්ට බෙහෙත් කරන්න කවුද? ඇය සමග තර්ක කරලා පළක් නැති බව දන්න සිරිල් නිහඬුණේ තම වැඩිමල් දියණිය කුඩා කල සිටම තමන්ට වඩා අනෙත් අයගේ යහපත ගැන සිතන නිසා. වාහනේ හෝන් හඬට රෝහලේ මුරකරු ගේට්ටුව ඇරී අද අලුත් වෛද්‍යවරියක් රෝහලට එන බව කලින්ම රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කරලා තිබ්බ නිසා. ආලෝක තම රථය වාහනංගයේ නතර කරලා රෝහල් අසලට පියමැන්නේ චකිතයකින්. බැලු බැලු අත කුමක් හෝ දෙයක් කරමින් සිටින මානසික රෝගීන් ඉන්නවා. ඇය රෝහල් භූමියට ඇතුල් වෙනවා දැක දැකත් ඔවුන් හටනම් ගාණක් නැහැ. ඔවුන් ඔවුන්ගේ ලෝකවල. පෙම් ලෝකෙ පුරා ඔබ සෙව්ව සුදා මල් මාල ගතා පළඳන්න ගෙලේ දාලා. මෙන්න මේ සින්දුව මහ හඬින් කියමින් අලකව බදාගත්තේ මානසික රෝගී තරුණයෙක්. මගේ මැනික ආවා මගේ මැනික ආවා හුරේ. අනේ අනේ ඇයි රත්තරන් ඔයා මාව බලන්න ආවේ නැත්තේ? අනේ අපි ගෙදර යමුකෝ. මෙහෙම කියමින් ආලෝකව බදාගෙන කුඩා දරුවෙක්සේ අඬන මේ තරුණයා පිළිබඳ ආලෝක හට සංසාරගත බැඳීමක් මෙන්ම ලෙංගතුකමක් දැනෙන්නට වුණා. එහෙත් ඇය වෛද්‍යවරියක්. ඔහු මානසික රෝගියෙක්. කවදාවත්ම තම පියාගෙන් ඇරෙන්න පිට පිරිමියෙකුගේ උණුසුමක් විඳලා නැති ආලෝකහට ඔහුගේ ස්පර්ශය නුහුරු වුණා. බැලූ බැල්මට ඔහුට මානසික රෝගයක් තිබේදී කියා සිතන්නටවත් බැහැ. එතරම්ම කඩවසම් තරුණයෙක්. සරි ඩොක්ටර්. මෑ බලන්න කවුරුත් මෙන්නේ නැහැ. එන්න එක මේ ආලෝකයයි.
එහෙම කියමින් හෙද නිලධාරියක් වූ ජයනි ආලෝක හට පැවසුවා. එතකොට මේ පේෂන්ගේ අම්මා තාත්තා පවුලේ කවුරුත් මෙන්න නැද්ද? නැහැ ડોක්ටර්. මේ පේෂන්ට අද ඉඳන් බලන්නේ මම. මට මෙයාගේ හැම ඉස්තරයක්ම තියෙන ෆයිල් එක දෙන්න. ඕකේ ડોක්ටර්. හෙට අනිද්දා වෙද්දි මේ පේෂන්ගේ යාළුවා එයි මෙයා බලන්න. එහෙම ආවහම මාව ටිකක් හම්බෙන්න කියන්නකෝ. හඳයි ડોක්ටර්. එහෙම කියමින් ජයනි ආලෝක වෙතින් සමුගත්තේ රෝගීන් හට බෙහෙත් දෙන වෙලාව ලංව තිබ්බ නිසා. ආලෝකව බදාගත් තරුණ මානසික රෝගී තරුණයා මදක් එහාට වෙලා තනියම අතපය හසුරවමින් සිනාසෙමින් කතා කරන අයුරු ආලෝක දුරට වෙලා බලාගෙන හිටියේ තෙත්තුත් දැස්වලින්. දවසේ සීලු වැඩ නිම කරමින් ආලෝක මානසික රෝගී තරුණයා වෙත ලං වුණේ ගෙදර යෑමට පෙර ඔහු සමග කතා කරන්නට උවමනා නිසා. ඔහු නමින් තිමිර දහම්පත් දිසානායක බව ඔහුගේ රෝගී වාර්තා ෆයිල් එක බලමින් සිටි ආලෝක හට දැනගන්නට ලැබුණා. තිමිර නම කියනවත් සමගින් ඔහු පුදුම වී ඇය දෙස බැලුවා. ඇයි? නෑ ප්‍රින්සස්, මගේ නම කිව්වා හලීසෝක්. එහෙම කිය කිය උඩ පැන පැන නටන්නට වුණා. තිමිර, මම යනවා. ආයේ හෙට උදේම එනවා. මම ඉද්දි ඔයාට මොනවද අරන් එන්න ඕනේ? මට චොකලට් ඕනේ. තව පැණිකජු අයිස්ක්‍රීමුත් ඕනේ. තිමිර එහෙම කිව්වේ කොඩා දරුවෙක් වගේ. ආලෝකගෙනෙත් නැවතත් තෙත්ුනේ ඔහු ඉදිරි පිටමයි. කොහොම හරි ඔහු සුව කරගන්නවා කියා නැවතත් ආලෝක ඇගේ හිතටම පොරොන්දු වුණා. හරි හරි, මම හිත උදේ එනකොට අරන් එන්නම්කෝ. එතකල් හොඳ ළමයා වගේ මෙහෙත් බීලා දඟනු කර ඉන්න ඕනේ. හරිද? හලි. එහෙම කියමින් තිමිර හිසවැනුවේ ඇගේ කීමට අවනත වෙලා. නිවසට ගියත් ආලෝක හට තිමිරගේ අහිංසක මුවකමල මතක් වුණා. ඈ නින්දට ගියේ පසෝදා උදෑසනම රෝහලට යන්නට උවමනා නිසා. දුව, කොහමද හොස්පිටල් එකේ වැඩ කරන එක? අමාරුයිද ලේසිද? යනුවෙන් සිරිල් පැවසුවේ උදෑසන කෑම මේසෙදී. හොඳයි ඩෙඩි. හිතන තරම් මේ මිනිස්සුන්ට බේත් කරන්න අමාරු නැහැ. අමාරු හොඳින් ඉන්න මිනිස්සු එක්ක වැඩ කරන්න. එහෙම පවසමින් ආලෝකසිය මවට සහ පියාට වැඳලා නිවසින් පිටත් වුණේ ඉක්මනින් රෝහල වෙත යන්න ඕමනා නිසා. මගදී සුපර් මාකට් එක ළඟින් අතර කරලා තිමර ඉල්ලපු පැණි කචු අයිස්ක්‍රීම් චොකලට් එව හැම එකක්ම මිලදී ගත්ත ආලෝක රෝහල තුලට යන විට තිමිර ඇවිත් ඇගේ එල්ලුනේ හරියට තම මව එනකල් බලන් ඉන්න කුඩා දරුවෙක් වගේ. ප්‍රින්සස්, මම ඉල්ලපුව ගෙනාවද ඔයා? ඉල්ලපු ඒවා නම් ගෙනාවා. හැබැයි සේපාලි මිස්ගේ නහලා තමයි දෙන්නේ. තිමිරේ දඟ කළාද බෙහෙත් බිව්වද කියලා එහෙම අහලා කියලා අහලා ඒ කියක්දෙම සේපාලි උන් ළඟ. ડોક્ટર කියන සේපාලි, තිමිර දැන් වෙන්ද වගේ දඟ කරන්නේ නැහැනි ડોક્ટર. ඊයේ මම බෙහෙත් දෙන්න කලින් ඇවිත් බෙහෙත් දිල්ලුවා. කෑමත් ඔක්කොම කෑවා. ඇත්තද තිමිර? ගුඩ් බෝයි. එහෙම කියලා ආලෝක ගෙනාපු බෑග් එක තිමිර අතේ තිබ්බා. ආදරේ ගොඩාක් ප්‍රින්සස්. එහෙම කියලා ආලෝකව බදාගෙන කම්මුලට හාදුවක් දුන්න තිමිර දුවල ගිහිල්ලා මුල්ලක හැංගුනේ දැක්කොත් අනිත් සංගයොත් ඇවිත් හොර කාලා උදුරගෙන කන නිසා.
डॉक्टर क्या ना से पाली मटे हिते ना मैं तीमरे एक मंडे सुवाते टे हरे की रा डॉक्टर ऐसे पाले हिम क्यों हुए ये इधर ना तीमरा हरी बेनस डॉक्टर अभी बालम से पाले कावर हरे पेशेंट के ने घोंदे वेला मितने पीटे वेला आने वाला इस आधुर तरम तावस आधुरा मटना नहीं से पाले एक है तो डॉक्टर तीमरे के आलू आवत माव हम बिला याने की आने ओके डॉक्टर ए बॉय गोड़ाक दुरटा दे ना दावस ऐहम केला सेपाली समुगत्ते उदयसन आलू का हट वॉर्ड ब्राउन टे अन्न उमना निसा विवेकी महोते ऐलंग सिटी खड़े वसाम थरुनेग ओया काउदे मामा काउदे केला किया ना ඊට කලින් මට ડોක්ටර් හම්බ වෙන්න ඉන්න කිව්වයි කියලා දැනගන්න පුළුවන්ද? ඇයට සියල්ලම වැටහුණා. ඔහු තිමිරගේ යාළුවා බව ඇය දැනගත්තා. මට තිමිර ගැන දැනගන්න ඕනේ හැම දෙයක්ම. මොකද එයාව බාර වෙන ડોක්ටර් තමයි මම. ඉතින් එයාව හොඳ කරගන්න නම් මට ඔයාගේ උදව් ඕනේ. බාතිය හට සතුටක් දැනුනේ මෙතුක්කල් තිමිරව සුව කරගන්නට කිසිදු වෛද්‍යවරයෙක් ඉදිරිපත් නොවෙච්ච නිසා ආලෝක ඉදිරිපිට පුටුවේ අසුන්ගත් බාතිය දිගු කතාවකට මුල පිරුවේ තම මිතුරගේ ජීවිතයේ සුබදායක පිටුවක් ඉදිරියේදී පෙරලෙයයි ඉවෙන් මෙන් සිතමින් ඒක ડોක්ටර් පොඩ්ඩක් දිග කතාවක් පුංචි කාලේ මට හිටපු එකම යාළුවා තිමිර ડોක්ටර්. මම දුප්පත් පොළොක් කොල්ලේ. ශිෂ්‍යත්ව විභාගේ හොඳට පාස් වෙලා තමයි මම ආනන්දිත ආවේ. එදා ඉඳන් මගේ හොඳම යාළුවා වුණේ තිමිර ડોක්ටර්. මගේ හැම වියදමක්ම දරුවේ තිමිර. තිමිරගේ තාත්තා ගොඩක් ප්‍රසිද්ධ පොලිටිෂන් කෙනෙක්. ડોක්ටර්ලස් තමාලේට දන්නව ඇති. අම්මත් ඔය ක්ලබ් වල කාන්තා සමිතිය හිම කියන්නේ ඒවල ගොඩක් ඇක්ටිව් මෙම්බර් කෙනෙක්. එකම අයියා තිමිරට ඉන්නේ. මෙයාත් කතෝලික ආගමේ පූජකවරයෙක් ડોක්ටර්. අයියත් ලංකාවේ නෑ. එයාත් ඕස්ට්‍රේලියාවල පල්ලියක ඉන්නේ. ඉන්නේ කියමින් බාතිය හුස්මක් ගත්තේ හිතන තරම් තිමිරගේ ජීවිතය සුන්දර නොවුච්ච නිසා ආලෝක නිහඬව සිටි බාතියට සියල්ලම කියන්නට ඉඩ දෙමින් තිමිර ඉගෙන ගන්න වගේම ස්පෝර්ට් වලටත් හරි දක්ෂයි ડોක්ටර් සමසලංක තරඟයට ගිය වෙලාවක තමයි තිමිරට ගංගිව හම්බුනේ ගංගි ගොඩක්ම දුප්පත් පවුලක කෙල්ලේ හරිම ලස්සන අහිංසක කෙල්ලේ අම්මා තාත්තා ගොවිතැන් බත් කරගෙන එදා වෙලා හම්බ කරන් ජීවත් වුණේ ගොඩාක් අමාරුයි. තිමිර ගංගිට ආදරය කළේ පිස්සුවෙන් වගේ. දෙන්නට දෙන්න ඉන්න බැරි තරමට දෙන්න ආදරය කළා ડોක්ටර්. මේ මොන දේ කළත් අපි තුන් දෙනාම හොඳට ඉගෙන ගත්තා ડોක්ටර්. උසස් පෙළ බෙස්ට් රිසල්ට් තිබ්බ තිමිරට. ඊට පස්සේ තිමිර ඩබල් ඒටි කළා. ඩබල් ඒටි කළා තිමිර අංගකේ ගාමන් ෆැක්ටරි එක වැඩ බාරගත්තා. ඒ වෙද්දි සුදේෂ අයියා ඒ කියන්නේ අංකගේ පුතා එබ්‍රෝඩ් නේ හිටියේ. ඒක හින්දා තිමිරට කොහොමත් අංකගේ බිස්නස් බාර ගන්න වුණා. මත් තිමිර එක්කම ජොයින් වෙලා එකට තමයි වැඩ කළේ ડોක්ටර්. කොහොමත් මම වෙන තැනක වැඩ කරනවට තිමිර කැමති වුණේ නැහැ. එදා ඉඳන් තිමිර ලෙඩෙක් වුණා ડોක්ටර්. සිතත් අයියටත් කලකෙල්ලා එයා ලංකාව අතහැරලාම ඕස්ට්‍රේලියාවල පල්ලියකට ගියා. අන්තිමට තිමිරගේ සදාකාලික නමාතැන්පල වුණේ අංගුඩ මානසික රෝහල තමයි ડોක්ටර්.
කිව්වේ ආලෝක ඉදිරියේ ගලා ගිය කඳුළු එකින් එක පිහදාන ගමන්. එතකොට ඇයි තිමිරගේ අම්මයි තාත්තයි ආව බලන්නේ නැත්තේ? කොහේ නේද ડોක්ටර්? යාලා දෙන්න කරපව්. ඒගොල්ලන්ට බල දුන්නා. මේ කොල්ල මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්න එක එයාලට ලැජ්ජාවක්ලු. අන්තිමට පාටියකට යනකොට දෙන්න ගිය ජිප් එක කන්ටේනර් එකට හැප්පිලා කුඩුම වෙලා ආන්ටි අංකල් එතනමයි. තිමිර දන්නේත් නැහැ. තිමිර අදටත් දන්නේ නැහැ මේ දෙන්න ජීවතුන් අතර නැහැ කියලා. බිස්නස් එක මම හැන්ඩල් කරන්නේ ડોක්ටර්. තිමිරිය හොඳ වෙලා ආවම ඌවත් මහ පාට වටන්න බැරි නිසා ડોක්ටර් මං එහෙම කරන්නේ. ඌට දැන් ඉන්නේ ලොකු මහයිය මම ડોක්ටර්. Oh my god. එතුව බය වෙන්න එපා මිස්ටර්. මම කොහොම හරි ඔයාගේ යාළුවව සනීප කරනවා. Thanks ડોක්ටර්. බාතිය එහෙම කියලා රෝහලෙන් පිට උනේ හවස් යාමේ තමාට මීටින් එකක් තියෙන බව කියලා. දින සති මාස ගත වුණා. අද තිමිර රෝහලෙන් ගෙදර යන දවස. දැන් ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලැබලා. ඒ කෙටි කාලය තුළ බාතිය ආලෝක සහෝදරයන් මෙන් බැඳිලා සිටියේ තිමිරව සුව කරගන්නට නිතර නිතර ඔවුන් මුණ ගැහිලා කතා කරන නිසා. අද බාතියද රෝහලට ආවේ සිය කලන මිතුරා කැටුව ගෙදර යන්න. Thanks නංගි. මුව සනීප කරලා දුන්නට. ඒක හිතන්න එපායි. අපි ඉන්න එකට තමයි. ඒ වෙන විටත් තිමිර ආලෝකහට දැටිසේ ආදරය කළා. ඒ බව ආලෝකද දැනගෙන හිටියා. තිමිර බාතිය සමගින් ආලෝකගේ නිවසට පැමිණියේ ඇගේ දෙමාපියන් සමග කතා කරලා ආලෝකව විවාහ කරගන්න අවසර ගන්න. ඒත් සිරිල් දැඩිසේකට විරුද්ධ වුණා. What? Are you mad? මේක හොඳට අහගන්න. කපලා ගඟක මුහුදට දැම්මත් මං තමුසේ පිස්සෙක්ට දෙන්නේ නෑ ලොකු. හොඳට මතක තියාගන්න. ඩැඩි තිමිරට දැන් එහෙම ලඩක් නැහැ. මාවත් නැති වුණොත් එයා ආපහු මෙන්ටලි වැටේ. ඩැඩි ප්ලීස් මට තිමිරව ඕනේ. මට තිමිරව ඕනේ ඩැඩි. මට තිමිරව ඕනේ. එහෙම කියමින් නඩන්නට වුණා. මෙතුවක් දවස් කිසිදු දෙයක් ඉල්ල නොමැති තම දියණිය දෙස බලා සිටි සිරිල් තිමිරව විවාහ කරගන්නට ආලෝකහට අවසර දුන්නා. අද වෛද්‍ය ආලෝක ව්‍යාපාරික තිමිර ගේම වෙන දවස. උදැසන පෝරුවේ චාරිත්‍රා කලාට පස්සේ දෙව් මැදුර වෙත පියමැන්නේ තිමිර කතෝලික තරුණයෙක් නිසා. ආලෝකගේ තිමිරගේත් පළමු මංගල රාත්‍රිය උදා වුණා. තිමිර ආලෝකව තම තුරුලට ගත්තේ පුදුමාකාර සෙනෙහසකින්. මගේ මැනික ගොඩාක් පිං ඔයාට. මේ පිස්සට ජීවිතයක් දුන්නාට. විකාරද නැත්තර? ඒ පිස්ස නිසායි මම අද සතුටින් ඉන්නේ. කෙල්ල එහෙම කිව්වේ තිමිරගේ කම්බුල් පිරිමදින ගමන්. ටික වෙලාවකට පස්සේ අනුරාගී හෝරාවන් කිහිපයකට පස්සේ ආලෝක තිමිරගේම උනේ සිතින් සේම ගතින්ද උන්ගේම වෙන ගමන්. ඒ වෙනකොට තිමිරගේ ආදරේ සලකුණ ආලෝකගේ කුස තුල සිටින බව ඔවුන් දෙදෙනාම දන්නේ නැහැ. අම්මියෝ අම්මියෝ මගේ තොපලෙට් එක ගන්න ඇණියම්මියෝ
අම්මියෝ මගේ දෙඩි යන්න ඇනේ අම්මියෝ ඒ ආලෝකගේ තිමිරගේ රෝසමල් දෙක තෙලිෂා රෝමිනී දිසානායක අමේෂා හෂේලි දිසානායක ඒ වසර 3කට පස්සේ ආලෝක තිමිර කැදල් එළිය කළ පුංචි නියුන් මිනි කැට දෙක එතින් අද කාලේ ඉන්න සමහර මිනිස්සු එක්ක බලද්දී ආලෝකල දෙවිවරු වගේ ගැහණියන් පිස්සෙකුට ජීවිතයක් දුන්නේ පිනම ඇති ජීවිත කාලයම සතුටින් ජීවිතේ සාර්ථකව ගත කරන්න මං හිතනවා මේ කතාව කියවපු මගේ ආදරණීය යාළුවන්ට මේ කතාවෙන් යමක් ඔබේ ජීවිතයට ලැබෙන්නේ නැති කියලා ඔබ සමට තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඒ නිමවට පත්වන්නේ පින්න ප්‍රොඩක්ෂන් ආයතනයේ මගින් ඉදිරිපත් කරන ලබන පින්න මතක අඩවිය සී විකාශනයට ලක්වන කතංගමාලාවේ 42 වෙනි දිගහැරීම වූ මානසික රෝගී තරුණයා කතංගමාලාවයි. එහි තිරපිටපත් රචනය කළ ශ්‍රීමිලා මාකවිට හඬකෙවි මන්සින් සහයෝගය ලබා දුන්නා දිලිනි සෙව්වන්දි නොත් ඔස්කා අශිමි දිනුපා ඉෂාර මදුසාන් ගයන් අනුරාධ තිලිනි දිසානායක ගයත්‍රී රස්මි ප්‍රභා තරුණි සිහස්නා සංස්කරණය කරමින් සහයෝගය ලබා දුන්නා තිසාර කස්තුරි ආරච්චිගේ සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබා දුන්නා දුවන් රත්නායක ඉදින් මෙවැනි කතාංග මාලාවක් ඔබගේ ආලින්දයට රැගෙන ඉන්නට පෙරිය පිටුපස සිට අති දෙවන්ත ශක්තියක් ඉදිරිපත් කරන බුද්ධික පින්න දුව ඇතුළු පින්න කණ්ඩායමට මෙවැනි කතාංග මාලාවක් ගොනි සිසාරා ගොනිගත කරන්නට නිරන්තරයෙන්ම අපකප වෙන සිහඬ ගොනි දින ආර්ථාවේ සභාපතිතුමිය ඇතුළු සිහඬ කාර්ය මණ්ඩලයට අපි අපගේ කෘතහස්ති ස්තුතිය පොදු කළ යුතු තිබෙනවා එහෙමනම් ලබන සම්දාත්‍රාත්‍රීන් නමයට මෙවැනි කතාංග මාලාවකින් හමු වෙනතුරු සමුගෙන යන්නටයි බලාපොරොත්තු අයබෝවන් Smiling together, for weeping together, for living together, if you are with me. Hadavata parana sunduru hangum hirakaragena आदर हदवत पार सुंदर हिटिया आदर काल සත සතියා බලානින් ලැමෙහි හොවා හිස සුවෙන් නිදන් නිවත් නැතිව මල් ආදි පුදන් කිනා වෙලා මගේ පෙම් පිළිගන් සදමා සිනහනගන්නා
අනුරුලුවට මිනී පහනක් වෙන්නා සංසාරෙම වෙලා හිඳින්නා මගේ පෙම පිළිගෙන අවසර දෙන්න හදවත පාරන සොඳුරු හැඟුම් හිර කරගෙන හිටියා සමනට ලන්නේ ආදරයෙන් කියන්න කාලය දැන් නැහිදින් සත්කාරය සිය හඬ